අද වන විට කොරෝනා ව්‍යසනය නිසා මේ රටේ ජනතාව මුහුණ දී තිබෙන බරපතල ප්‍රශ්න රැසක් පිළිබඳව අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම තුළ අපේ රටේ ඉමහත් කඩාවැටීමක් සිදු වෙලා තිබෙනවා. හැම අංශයකම හැම ශේෂ්ත්‍රයකම සෑම දෙයක්ම කඩාවැටිලා ජන ජීවිතය අකර්මණ්‍ය වෙලා මේ රටේ කෘෂිකර්මාන්ත ශේෂ්ත්‍රය තුළ ගොවිතැනිය නියැලී සිටින ජන ප්‍රජාවට තමන්ගේ නිෂ්පාදනයන් අලෙවි කරගන්නට බැරුව අසහනෙන් සිටිනවා. මේ රටේ පාරිභෝගික ජනතාවට තමන්ගේ ආහාර පාන හරියාකාරව ලබා ගන්නට බැරිව අසරණ වෙලා සිටිනවා. ඉදිරියේදී බරපතල ආහාර අර්බුදයක් නිර්මාණය වෙනවා. ඖෂධ හිඟයක් නිර්මාණය වෙමින් පවතිනවා. මිනිස්සුන්ට ජීවත් වෙන්නට බැහැ. ජීවනෝපායක් නැහැ. ආදායමක් නැහැ. අතේ මුදල් නැහැ. අද බොහෝ දෙනා උකස් ආයතනවලට තමන්ගේ කනකර උකස් කරලා අමාරුවෙන් ජීවත් වෙන තත්ත්වයකට පෙළවිලා තිබෙනවා. මෙවන් තත්ත්වයක් තුල අපි යෝජනා කරන වර්තමාන රජයට ජනතාව ගැන හිතලා ජනතාව ජීවත් කරවන වැඩපිළිවෙලක් සකස් කරන්න. පුංචි මුදලක් ජනතාව අතරට ලබා දීලා එයින් සෑහීමකට පත්වන්නට බෑ. මනුස්සයෙකුට දින 30ක් ජීවත් වෙන්නට දිනපතාම කිලෝ කැලරි 230ක් අවශ්‍යයි. ඒ සඳහා එක පුද්ගලයෙකුට දින 30කට සෑහෙන්නේ අඩුම ගානේ රුපියල් 5000ක් පමණයි. එතකොට 4 දිනක් ඉන්න පවුලක් දිහා බලන්න. මාසයකට නොමැරි ජීවත් වීම සඳහා ආහාර වලට පමණක් රුපියල් 20000ක් අවශ්‍ය වෙනවා. අද 20000ක් තියා රුපියලක්වත් අතේ නැති අවස්ථාවක්. මෙවන් තත්ත්වයක් තුළ මේ රටේ දෛනික වැටුප් ලබන, ස්වයන් රැකියා කරන, කුලී සේවයේ නිරත වී සිටින, කොහොම හරි තමන්ගේ ජීවිතේ ගැටකසා ගන්නා වූ ලක්ෂ සංඛ්‍යාත ලංකාවාසි ජනතාවට, දුප්පත් නාගරික සහ ග්‍රාමීය ජනතාවට, වතු ශේෂ්ත්‍රයේ ජනතාවට මේට වඩා ප්‍රමාණවත් සහනයක් ලබා දී යුතුමයි. ඒක රටක වගකීමක්. රටක් පාලනය කිරීමේ වගකීම බාරගත්තහම මේ අභියෝග වලින් පැනලා යන්නට බෑ. විවිධ මාධ්‍ය සම්දර්ශන දමලා ජනතාවගේ ප්‍රශ්න හංගලා කවදාවත් මිනිස්සු ජීවත් කරවන්නට බෑ. මහ පොළවේ යථාර්ථයට මුහුණ දෙන්නට ඕන. මහ පොළවේ සත්‍යය හඳුනා ගන්නට ඕන. අද මහ පොළවේ සත්‍යය මොකක්ද? අද මිනිස්සුන්ට කර කියා ගන්නට දෙයක් නැහැ. Tamanට ආදායමක් නැහැ. ජීවනෝපාය කඩා වැටිලා. කර්මාන්ත ශාලා වැහිලා. තමන්ගේ අතේ තිබුණු කනකර උකස් කරලා තමන්ගේ පුද්ගලික සම්පත් උකස් කරලා ජීවත් වෙන යුගයක් අද නිර්මාණය වෙලා තිබෙනවා. මේ වගේ තත්ත්වයක් තුළ රුපියල් 5000ක් එක්තරා කොටසකකට දේශපාලනීකරණය කරලා බෙදා දීම තුළින් මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. කොරෝනාව කියන්නේ රටේම ජනතාවට ජාති ආගම් කුලමල පන්ති ભેදෙන් තොරව පක්ෂ ભેදෙන් තොරව නිර්මාණය වුණු මහා වෙසනය. මේ වෙසනය තුළ විවිධ ආහාර නිෂ්පාදන පැකට්ටුවල දේශපාලන ලාංඡන මුද්‍රණය කරන එක හරිද? අද සහන වැඩසටහන සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය වෙලා බලවතුන්ට සම්බන්ධ, රජයට සම්බන්ධ, පළාත් පාලන නියෝජිතින් සහන ලැබිය යුතු සුදුස්සා කවුද නුසුදුස්සා කවුද කියන තීන්දුව ගැනීමේ මහත් බලවත් තැනකට ඒ පුද්ගලින් පත් කරලා අද සහන වැඩසටහන සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය වෙලා
අපි ස්තුතිවන්ත වෙනවා මැතිවරණ කොමසාරිස්තුමාට මේ සහන වැඩසටහන නිර්දේශපාලනීකරණය කරන්නට ගන්නා උත්සාහය. මම එතුමාගෙන් ඉල්ලීමක් කරනවා, කරුණා කරලා රජයට බල කරන්නට ඕන මේ ක්‍රමවේදය ඉතාමත්ම නිර්දේශපාලනීකරණයට ලක් කරලා ක්‍රියාත්මක කරන්න. ඒ යෝජනාව අපි රජයට ඉදිරිපත් කරා. නමුත් මේ වෙනතුරු ඒ පිළිබඳව ධනාත්මක ප්‍රතිචාරයක් ලැබිලා නැහැ. එපමණක් නොවේ, අද වැදගත්ම ප්‍රශ්න වෙලා තිබෙන්නේ මිනිස්සුන්ගේ ජීවත් වීමේ ප්‍රශ්නය, ආහාර ලබා ගැනීමේ ප්‍රශ්නය, ඖෂධ ප්‍රශ්නය. මේක තමයි රටේ ප්‍රධානතම ගැටලුව. කොහොමද රට ගොඩනගන්නේ? මොකද්ද රට ඉදිරියට ගෙන යෑමේ ඉදිරි දැක්ම? මොකද්ද වැඩපිළිවෙල? මේ කරුණු කෙරෙහි තමයි මුළු රටේම රාජ්‍ය යාන්ත්‍රණයම අවධානය යොමු වෙලා රජය ක්‍රියාත්මක වෙන්නට ඕන මේ ඉලක්ක සම්පූර්ණ කරගන්න. නමුත් අපිට පෙනෙනවා වෙනත් බාහිර ඒ වගේම ප්‍රජාතන්ත්‍ර විරෝධී අපේ රට තුළ ව්‍යාකූලත්වයක් ඇති කරන, ප්‍රජාතන්ත්‍රවාදය පරාජය කරන යම් යම් සැලසුම් පිඹුරුපත් සකස් වෙමින් පවතින. එහෙම කරන්නට එපා. මේ ව්‍යසනය තුළින් මේ රට ඒකාධිපතිත්වයකට ගෙන යන්නට එපා. මේ මහා ජාතික හානිය තුළින් තමන්ගේ පුද්ගලික න්‍යාය පත්‍ර ඉෂ්ට සිද්ධ කරන්නට පෙළඹෙන්න එපා. මෙතන පෞද්ගලික න්‍යාය පත්‍ර නැහැ. මෙතන තියෙන්නේ රටේ න්‍යාය පත්‍රය. රටේ න්‍යාය පත්‍රය කොරෝනාව විනාශ කිරීමයි. කොරෝනාව විනාශ කරන්නට නම් අපිට සිටිනවා දසදහස් ගණනින් PCR පරීක්ෂණය ක්‍රියාත්මක කරන්න. ලක්ෂ ගණනින් බඩගින්නේ සිටින ජනතාවට ඒ අදාළ ආහාර පාන ලබා දීමේ වැඩසටහන්. ඒ වගේම ඒ අයට අහිමි වුණු ජීවනෝපාය වෙනුවට අතට මුදලක් ලබා දීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුයි. මේ කොරෝනා වසනය තුළ කොරෝනාවට විසඳුම මැතිවරණ කොමසාරිස්ට පහර ගැසීමවත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට පහර ගැසීමවත් නොවේ. එය මේ ප්‍රශ්නය වෙන අතකට හරවලා විවිධ මාධ්‍ය සංදර්ශන හරහා රටේ ජනතාව මංමුලා කිරීමේ ව්‍යාපෘතියක් හැටියට මම දකින්නේ. කරුණා කරලා වගකිවිදු බලධාරීන්ගෙන් රජයෙන් ඉල්ලීමක් කරනවා මේ රටේ ජනතාවගේ කුසගින්නට විසඳුමක් සපයන්න. ගොවියාට තමාගේ එළවලු පළතුරු අලෙවි කරගන්නට බැරුව අකර්මණ්‍ය වෙලා තිබෙනවා. දමුල්ලේ ඉඳලා කැප්පෙටි පොළේ ඉඳලා ආර්ථික මධ්‍යස්ථාන සියල්ලක්ම කඩා වැටෙමින් පවතින. ගොවියට තමන්ගේ ආහාර පාන නිෂ්පාදන අලෙවි කරගන්නට බෑ. මිනිස්සුන්ට තමන්ගේ ආහාර පාන සපයා ගන්නට බෑ. සපයන ආහාර පානවලත් ඒ පැකට්ටුවල දේශපාලන ලාංඡන මුද්‍රණය කර මොන විලි ලජ්ජානති ක්‍රියාවක්. මිත්‍රවරුනි, අපි සමත් රටක් බවට පත්වන්නට ඕන. සමතුන් හැටියට මේ මහා අභියෝගයට මුහුණ දෙන්නට ඕන. මේ අභියෝගයට මුහුණ දීමේදී අපේ ප්‍රධානතම ඉලක්කය විය යුත්තේ මිනිසා ජීවත් කරවීමයි. මැතිවරණ පැවැත්වීම නොවේ. අපි අරගල කරලා මැතිවරණ කොමසාරිස්තුමාට, මැතිවරණ කොමසමේ සමාජිකින්ට පින් සිද්ධ වෙන්නයි බොහොම අමාරුවෙන් මේ මැතිවරණය తాවකාලිකව නතර කරගත්තේ. මොකද බොහෝ දෙනා හිතුවේ මිනිස් ජීවිත ගැන නෙමෙයි, බොහෝ දෙනා හිතුවේ තුලින් දෙක ගැන. මේ නිසා නැවත නැවතත් මැතිවරණ කොමිසමට ස්තුතිවන්ත වෙනවා මිනිස් ජීවිත බේරාගත්තා වූ ඒ දැවැන්ත තීන්දුවක් ගැනීම පිළිබඳව. කරුණා කරලා මිනිසුන්ට සහන ලබා දෙනකොට, ආහාර පාන ලබා දෙනකොට මේකට දේශපාලනයක් ගාව ගන්න එපා. දේශපාලඥයෝ ලංකර ගන්නටත් එපා. සමත් රාජ්‍ය ශේෂ්ත්‍රයක් තිබෙන, සමත් ආරක්ෂක අංශයක් තිබෙන රාජ්‍ය නිලධාරීන් ආරක්ෂක අංශ වලට පමණක් ශක්තිය ලබා දීලා ඒ අය හරහා ආහාර පාන ඒ වගේම රජයේ සම්පත් බදුගෙවන්නන්ගේ සල්ලි බෙදලා දෙන්නේ කියලා මම යෝජනා කරා.
රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ ජනතාව ජීවත් කරවන යුගයක්. කරුණා කරලා ජනවර්ම ලබා ගත්තා නම් ඒ ජීවත් කරවන යුගය බිහි කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.